සූදානම් වෙන ගමන් අදත් තරගකරුවන් 4 දෙනෙක් තරගකරුවන් 2 දෙනෙක් සහ තරග කාර්යයන් 2 දෙනෙක් සූදානම් ඉන්නවා සුපිරි 44 දෙනාගේ තරග වටේ මුහුණට මුහුණ තරග වදින්න අපි මේ පැත්තෙන් හඳුනගෙන එනමු අද ශිහාන්ගේ නියෝජනයක් මුලින්ම ඉන්නවා නිෂාදී ගුණතිලක නැසිරිපුරේ නැවතත් ශිහාන්ගේ නියෝජනයක් ප්‍රභාත් මදුශංක අද තරග වදින්න සූදානම් අමල්ගේ අද නියෝජනය උරේෂා මදුවන්ති එක්කම නිරෝෂාගේ කණ්ඩායම අද නියෝජනය කරනවා පහන් ප්‍රභාස් වර අපි බලමු මේ ගොල්ලොන්ට කොයි විදිහටද ගායන අවස්ථා හිමි වෙන්නේ කියලා. I think සුපිරි 48 දෙනාගේ තරග වටේ තිදෙනෙකුට අවස්ථාව තියෙනවා ඉදිරි තරග වටේට සුදුසුකම් ලබන්න. හැබැයි අදත් එක් තරග කරුවෙකුට හෝ තරග කාරණයකට අද තරගෙන් සමු ගන්න සිදු වෙනවා. අමල් හතර දෙනාටම දෙන්න කියමුද නිරෝෂන්? හා බලමු කොයි විදිහට වාසනාව තීරණය කරයිද ගායන අනුපිළිවෙල සැකසෙන්නේ කොහොමද කියලා අන්ත එක ලැබිලා තියෙන උරේෂා උරේෂා අද කාර් ගීතයක් දෙක තෝරගෙන තියෙන අද ගීත දෙකකට සූදානම් වෙන්න ඕනේ කාර් ගීතද තෝරගන්න අද චන්ද්‍රලේඛම් ස්කී සින්දුව කියන්නේ නැහැ පොඩි වෙනසක් හරි දැන් මේ තරගයට මේ තරග වටේට සූදානම් වෙද්දි මොනාගෙනද සැලකිලිමත් උනේ අමන්ස එක මොන විදිහේ ජනතා පරමාධිපත්‍යෙන් තමයි ලබා ගන්න ඕනේ මතක් කරන්න වෝට් කරන විදියත් ඉතින් කලින් වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මතක් කරනවා ඉතින් මේ සැරේ වෙනසක් තියෙනවා 150ක් ලැබුණාට පස්සේ තමයි එක්ස්පර්ට්ලට වෝට් කරන්න පුළුවන් ඉතින් හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා ඉක්මනට වෝට් කරලා ලැජර්ස්ලට වෝට් කරන්න ලබා දෙන්න කියලා ඉතින් හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා මම අද පළවෙනිද සින් කරන්නේ ඉතින් කලින් වගේම අද මගේ ප්‍රතිශතිය ඉහෙලින්ම කියන්න කියලා ආදරෙන් සහ ගෞරවයෙන් ඉල්ලනවා ප්‍රභාත් අද කොහොමද සූදානම්? කලින් තෝරගත්ත ගීතත් එක්ක සංසන්දනය කරද්දී අද වෙනස් ගීතද තෝරගෙන තින්නේ නැත්නම් මා ගායනා කරපු ආලේ ගීතමද? වෙනස්. කාගේ ගීත දෙක අද තෝරගත්තේ? මම තෝරගත්තේ චාජිතරම හදේ ගීතෙමයි. ඒකේ තියෙන ගීතය. මතක් කරගන්න පුළුවන් වෝට් ඉතින් අනුරතිම බලවරුතුන ඔයගොල්ලෝ වටිනා සහයෝගය ලැබේ කියලා මෙතන ලබා දුන්න සහයෝගය වගේම ආදරෙන් ඉන්නවා මම ඉගෙන ගන්න වටිනා වෝට් එක දෙන්න කියලා හදනවා. අද ශ්‍රීහාන්ගේ කණ්ඩායමේ නියෝජනයන් දෙකක් ඉන්නවා ප්‍රභාතුයි නිෂාදී දෙන්නම. නිෂාදී වාකාගේ ගීතද තෝරගත්තේ අද ගායනා කරන්න. දැන් ශ්‍රීහාන්ගේ නායකත්වයත් එක්ක ගුරුවරුකම් එක්ක මොනවද අලුතෙන් නිෂාද දෙක තුන් දේවල්? ගොඩක් දේවල් එකතු කරගත්තා සල්තේ එක කියලා හොඳ තරගයක් එක බලාපොරොත්තු ප්‍රේක්ෂකයන් කතා කරු ඉතින් මම අද ගායනා කරන්නේ තුන්වෙනියට වෝල් එක වහලා ඉතින් ආදරණීය ප්‍රේක්ෂක ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා 150ක වෝට් එක හම්බ වුණොත් විතරයි එක්ස්පර්ට් ලගේ වෝට් එක ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඉක්මනටම වෝට් කරන්න ඊළඟ වටේට යන්න මට ඔයගොල්ලෝගේ ආදරණීය වටිනා මනාපය ලබා දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. දැන් 40 දෙනාගේ තරග වටේ බලාගෙන ඉඳියන මේ දවස් මොකද තේරෙන්නේ දැන් මොකද හිතෙන්නේ තරගේ උණුසුම ගැන? තරගයක් දෙන්නේ ඉතින් තරග වටේට සමත් වෙනවා. වෙනද වගේම මගේ උපරිමේ මං කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් 150ක වෝට් එක ඉක්මනින්ම ලබා දීලා එක්ස්පර්ට්ලා තුන් දෙනාගේ වෝට් එක ගන්න උදව් කරන්න කියලා හැමෝම ආදරෙන් ඉල්ලනවා. අදත් සුපුරුදු විදිහටම ඔබ තමයි තීරණය කරන්නේ ඔබ අවස්ථාවක් ලබා දෙනවා දැන් ඉක්මනට ප්‍රවීණයන්ට මනාප පළ කරන්න කියලා. එහෙම ලබා දෙනවා නම් කොයිතරම් ඉක්මනින් මේ අවස්ථාව ලබා දෙනවද කියන එක මතත් මේ හතර දෙනාගේම ඉරණම තීරණය වෙනවා. එහෙනම් අද්විතීය සජීවී 7:30 සුපුරුදු ලෙසම මුණ ගැහෙන මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 3.